විදුලි කප්පාදුවක් සිදු කිරීමට විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමෙන් අවසර ඉල්ලා සිටියද ඊට ඉඩ ලබා දිය නොහැකි බව එම කොමිසම පැවසුවා. කෙසේ වෙතත් ඊයේ දින ප්‍රදේශ රැසක විදුලි කප්පාදු වීම සිදුව තිබුණා. එමගින් ජනතාව පත් වූයේ දැඩි අපහසුතාවයකටයි. මේ අතර ඊයේ දින ජාතික විදුලි ඉල්ලුම සඳහා ජල විදුලියෙන් 132.15ක්ද තාප විදුලියෙන් 164.21ක්ද ඉතිරිය පුනර්ජනනීය බලයෙන් සහ අනිකුත් ප්‍රභවයන්ගෙන් ජනනය කරති වෙනවා. මාස දෙකකට පමණ පසු ක්‍රියාත්මක වූ නොරොච්චෝලේ බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය ඊයේ දින යළි අක්‍රිය වූ අතර එමගින් මෙගාවොට් 270ක ප්‍රමාණයක් ජාතික විදුලි බල පද්ධතියට අහිමි වුණා. කෙසේ වෙතත් අද උදෑසන වන විට අක්‍රිය වූ ජනන යන්ත්‍රය යළි පණ ගන්වා ඇති අතර එමගින් මෙගාවොට් 100ක දහරිතාවක් මේ වන විට ජාතික විදුලි බල පද්ධතියට එක් කර තිබෙනවා. ඊයේ දින දෙවිතෙල් නොමැතිව අක්‍රිය කළ කොළඹ වරායේ බාජ්පාවෙන විදුලි බලාගාරයටද දෙවිතෙල් ලැබීම හේතුවෙන් මේ වන විට එය යථා තත්ත්වයට පත් කර ඇති බව විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කළා. එමගින් ජාතික විදුලි බල පද්ධතියට එක්වන මෙගාවොට් ප්‍රමාණය 60ක්. මේ අතර දෙවිතෙල් නොමැතිව වසා දෙමුණු සපුගස්කන්ධ බලාගාරයේ B කොටසද මේ වන විට ජාතික විදුලි බල පද්ධතියට එක් කර තිබෙනවා. කෙසේ වෙතත් සපුගස්කන්ධ බලාගාරයේ A කොටසට අවශ්‍ය දෙවිතෙල් තවමත් ලැබී නොමැති බවයි විදුලි බල මණ්ඩලය පැවසුවේ. මේ අතර අද දින කිසිදු විදුලි කප්පාදුවක් සිදුවන්නේ නැති බව විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ප්‍රකාශ කළා. මේ අතර සතියකට අවශ්‍ය ඉන්ධන ලබා දීමට බලශක්ති අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා එකඟ වී තිබෙන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කර තිබෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.